විපක්ෂය හිතනවා මේ දේ සිදුවෙන්නේ ඔවුන්ගේ කාලේ සිදුවෙච්ච ආකාරයට කියලා. ඔවුන්ගේ කාලේ මේ රේගුවෙන් බඩු නිකුත් තුනේ නිසි ක්‍රියාදාමයට අනුව නෙවෙයි. ඔවුන්ට ඕන විදිහට රේගුවෙන් බඩු නිකුත් වුණා. ඉතින් ඔවුන් හිතනවා තාම මේ විදිහට වෙනවා කියලා. එතන තමයි මේකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. මේකේ මේ ක්‍රමවේදය තමයි මේ රටට පොල් තෙල් ආවහම ඒ පොල් තෙල් වල සාම්පල ලබා ගන්නවා. සාම්පල ලබාගෙන ඒ සාම්පල යවනවා සෞඛ්‍යාංශ වලට ප්‍රමිති ආයතනයට ඒ සාම්පල යවලා ඒ සාම්පල වල වාර්තාව එනතෙක් ඒ පොල් තෙල් තබා ගන්න තැනක් නැහැ. එතකොට ඒ පොල් තෙල් බහලුම් මේ මුදා හරිනවා විකිණීම සඳහා නෙවෙයි ඔවුන්ගේ ගුදම් වල තබා ගැනීම සඳහා. නමුත් එය විකිණීම තහනම් මේක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. එතකොට ඒ ඒ ඒ ඒ බහලුම් සීල් තියලා ඒ අදාළ ආනයනකරුවන්ගේ ගුදම් වලට යැවීම සිදු කරනවා. ඉන්පසුව දින කීපයක් යනවා මේ වාර්තා එන්න. එතකොට ඒ අනුව මේ වාර්තා ලැබුණහම මේ පසුගිය කාලේ ගෙන්නපු පොල් තෙල් යම්කිසි පොල් තෙල් තොග කීපයක මේ ශරීරයට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍යයක් තිබෙනවා කියන එක වාර්තා වෙලා තියෙනවා. ඒ වාර්තා වෙලා තියෙන එක අනුව කටයුතු කරේ මේ විපක්ෂය නෙමෙයි. එය වහාම ක්‍රියාත්මක වෙලා ඒ වාර්තාව එළියට දාලා ඒ වාර්තාව අනුව කටයුතු කරේ අපේ රජය. මේක මේ මේ මේක දැන් මේ විපක්ෂය මේක අල්ලගෙන දඟලන්න හැදුවට ඔවුන්ගේ කාලේ කරේ ඒ ඔවුන් හිතනවා විපක්ෂය හිතනවා විපක්ෂ කාලේ වගේ දැනුත් අර ඔවුන්ට කැමති විදිහට තමන්ගේ හිතවතුන්ට මේක මේ රේගුවෙන් නිකුත් කරන්න අවසර තියෙනවා කියලා. එහෙම නැහැ. අපි නීතිය හරියට ක්‍රියාත්මක කරන රජයක්. ඒ අනුව කිසිදු ආකාරයකින් මේ පොල් තෙල් එළියට යවන්න එපා කියන පදනම උඩ පොල් තෙල් ඔවුන්ගේ ගුදම්වල තබා ගන්න ඉඩ තියලා වාර්තාව කැඳෙව්වා. වාර්තාව ශරීරයට අහිත කරයි කියන වාර්තාව ලැබුණු වහාම ඒ අදාළ ගුදම් සීල් තබලා එතකොට දෙවෙනි කොටස තමයි එතකොට ඔවුන්ට නැවත අවස්ථාවක් ලැබෙනවා නැවත අභියාචනයක් කළ දෙවෙනි වතාවට පරීක්ෂණය කරන්න ඉල්ලීමක් කරන්න. එතකොට දෙවෙනි සාම්පලයක් තරම් ඒකත් යබලා තියෙනවා. එතකොට ඒ දෙවෙනි සාම්පලෙනු දැන් එක වාර්තාවක් මම දැක්කා මාධ්‍යවලින් ඊයේ ඇවිල්ලා තියෙනවා කියලා. ඒ දෙවෙනි වාර්තාවත් අසමත් වුණොත් එම තෙල් නැවත ප්‍රතිඅපනයනය කිරීම කරන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ 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 කවුරු හරි කියනවා නම් මේක මේ අපේ රටේ මේක විනාශ කරන්න ඕනේ කියලා මං හිතන්නේ ඒ මේ රටට ආදරේ නැති රටේ පරිසරයට ගැන කිසි හැඟීමක් නැති මිනිස්සෙක් තමයි එහෙම දෙයක් කියන්නේ. මොකද දැන් ওই විදිහට ගත්තොත් මේ ලෝකේ ඕනම රටකට ඔවුන්ට පාවිච්චි කරන්න බැරි ඕනම කුණු ගොඩක් ලංකාවට එවලා එතකොට ඒක මේ ලංකාවේ අපේ රටේ මේ මේ ඔක්කොම කුණු ගොඩවල් අපේ රට ඇතුලේ මේක මේ විනාශ කිරීමේ අර කුණු විනාශ කිරීමේ ස්ථානයක් බවට මේ රට පත් කරගත හැකි. ඒක ඒක නිසා තමයි කිසිදු විටක අපි ඒ දේ කරන්නේ නැත්තේ. යම් කිසි රටකින් අපිට පරිභෝජනයට නුසුදුසු අහිතකර ද්‍රව්‍යයක් මේ රටට ආවොත් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය තමයි වහාම එම එවපු රටට නැවත ඒක ප්‍රතිඅපනයනය කරනවා. එය සිදු කරන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා මේ මේ කුණුගඩවල් මේ කුණුගඩවල් මේ ගෙනහැල්ලා අතාරින තැනක් බවට මේ ලංකාව පත් කරගන්න. මොකද එතකොට හැම රටක්ම පටන් ගනි ඔවුන්ට පාවිච්චි කරන්න බැරි කුණු ගොඩවල් තියෙනවා නම් ඒවා ඔක්කොම ලංකාවට එව්වා අපේ ටෙස්ට් එක ෆේල් වුණාම අපි මෙහෙ විනාශ කරනවා කියලා දන්නවා නම් හැමෝම අපිට කුණු එවන්න ගනි. ඉතින් මේක කරන්න බෑ. මේක ජාත්‍යන්තරේ පිළිගත් සම්ප්‍රදාය තමයි. යම්කිසි වැරදි සහගත දෙයක් ආවොත් ඒ වැරදි සහගත දේ අපි විනාශ කරන්නේ ඒ අපිට එවපු රටට නැවත යවනවා ඒක විනාශ කිරීමේ වගකීම ඔවුන්ට බාර දීමට. ඉතින් ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව මේ මෙතෙන්දී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පොල් තෙල් වල විෂ සහිත බව මේ හොයාගත්තේ මේ රජය. ඒ බව ජනතාවට දැනුම් දුන්නේ රජය. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ රජය. මේක මේ විපක්ෂය හොයාගත්ත දෙයක්වත් මේ 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 දැන් අපේ රජයට විරුද්ධ අපේ ආණ්ඩුවට විරුද්ධ මේ
මඩගහන කට්ටියට මේ මේ ආණ්ඩුව එච්චරටත් හොඳින් කටයුතු කරගෙන යනවා ඔවුන්ට ආණ්ඩුවට විරුද්ධව කියන්න දෙයක් නැති වුනහම පොල් තෙල් ටිකක් හරි එල්ලෙනවා නමුත් ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ කාරණේදී අපේ ආණ්ඩුව ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරලා තියෙනවා ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරලා තියෙනවා ඒ අවශ්‍ය නීත්‍යානුකූල සියලුම කටයුතු සිදු කරලා තියෙනවා කිසියම් වූ ආකාරයකින් මේ අපනායන කරුවෙක් නීති විරෝධී ආකාරයෙන් කටයුතු කළා කියලා පෙනුනොත් ඔවුන්ට විරුද්ධව උපරිම දඬුවම් ලබා දීමටත් අපේ රජය පැකිලෙන්නේ නැහැ කියන එකත් ඉතාම වගකීමෙන් කියනවා. Breaking.lk.